මගේ තාත්තා ටිකක් හරිම සැරයි. ඕවර් ප්‍රොටෙක්ෂන් කියන රාමු ඇතුලේ තමයි අපි දෙන්න හැදුනේ. අපි දෙන්නාට ජීවිතේ නිදහසක් ලැබුණා නම් ලැබුණේ අපේ හස්බන්ඩ්ලගේ. සපු කුසුමේ සුවඳ කවා මම සාමාන්‍යයෙන් පොඩ්ඩිම කාලේ ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් නෙමෙයි. උදේ 3ට ලාම් එක තියලා පාඩම් කරන්න පටන් ගන්න. පන්තිය දෙවෙනිය වුණා. ඒ ලෙවල් පන්තිය වෙනකොට. පාසල හරිම සුන්දරයි. මම නම් හරිම ආස කාලේ. නැහැ අමතක වෙන්නේ මා බාල කාලේ. අපි අද යන්නේ නදිනි ප්‍රේමදාසගේ පුංචි කාලේ හොයාගෙන. මොකද දන්නවනේ කලින් අපි කිව්වා කවුද එන්නේ කියලා අද මැදිරියට. නදිනි අයබෝන් සුබදාසනක්. අයබෝන් සුබදාසනක්. කොහොමද මේ දවස්වල වැඩ අලුත් සින්දු එහෙම තියනවද? මොනවද විස්තර? අලුත් සින්දුවක් කරගෙන යනවා. වොයිස් කරා භාගයක් වොයිස් කරා. නමුත් තව කොටසක් තියෙනවා. ඉතින් ඇත්තටම මම ඔඩියෝ එක විතරක් නෙවෙයි, ඔඩියෝ එකයි වීඩියෝ එකයි දෙකම රිලීස් කරන්න තමයි මේ පාර බලාපොරොත්තු වෙන්නේ. මොකද කාලෙකින් රිලීස් කරන සින්දුවක් නිසා හැමෝම අහනවා දැක්ක ගම සින්දුවක් එන්නේ නැද්ද කියලා. සින්දුව කරනවා වැඩදින් සින්දුවක් කරන්න ගත්තම අපි හිතන්නේ නැති ලොකු කාලයක් යනවා ඒ වෙනුවෙන්. බොහොම ඉක්මනට අහන ලැබේ. අපි නම් බලාපොරොත්තු වෙමු අලුත් සින්දුව ගැන නදිනිගේ. ඉතින් අපි යන පුංචි කාලයට අපිට කියන්නකෝ. දැන් අපි දන්නේ නදිනි ප්‍රේමදාස හරිම කෙටි නමක් තියෙන. එහෙමද තියෙන උපන සහතිකේ? මගේ උපන සහතිකේ ඒව මට තියෙන හරි කෙටි නමක්. මගේ ගෙදරින් දාලා නැහැ එහෙම ඉස්සරහට පසර නම්. මට තියෙන නදිනි නිශංකා ප්‍රේමදාස. ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඉතින් අර මැද නම පාවිච්චි කරනවා අඩුයිනේ. ඉතින් මම නදිනි ප්‍රේමදාස කියන නම තමයි ඉස්කෝලේ යන කාලේ ඉඳලා කතා කළේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ නම් දෙකට මම කැමතියි. මොකද ඕන්ට වඩා දිගු වුණාම ඒක මතක තියාගන්නත් අමාරුයි. නදිනිලා ඇති හරි අඩුයිනේ. නදිනිලා නෑ ඉඳ ඉතින් ඒ නම් දෙක පාවිච්චි ශේෂ්ත්‍රෙත් නැහැ අහලත් නැද්ද කොහෙද වැඩිය නෑ තමයි එහෙම කිව්වහම මතක් වුණේ. හරි නදිනි, දැන් අපි පුංචි කාලේ පවුලේ විස්තරගෙන කතා කරමු. පවුල ඇතුලේ හිටපු කට්ටිය ඉන්න කට්ටිය කවුද පුංචි කාලේ? පුංචි කාලේ කියන්නේ පුංචි කාලේ නෙමෙයි, තාමත් ඒගොල්ලෝ ළඟින්ම ඉන්නවා. මගේ අම්මයි තාත්තයි, මට නංගි කෙනෙක් ඉන්නවා. මගේ නංගි මට වඩා වුරුදු 7ක් බාලයි. ඉතින් අපේ පවුල හරිම එකතුයි. තාමත් එහෙම අපි 4 දෙනාට 4 දෙනා නැතුව බෑ. ඒ කියන්නේ අපි මොනවා කරත් තරහ වෙලා එනවා සමහර වෙලාවට. මම එහෙම ගෙදර ගියහම පොඩි වලිවලි දාගෙන එනවා. මං කියලා එහෙම එන්නේ නැහැ. මං එන්නේ නැහැ. ආයි කවදාවත් එන්නේ නැහැ දවස් ගානට. නමුත් දවස් දෙකක් යනකොට මට ගෙදරට යන්න සිදු වෙනවා. මට එහෙම ඉන්න බෑ. මොකද මගේ තියෙන වැඩ කටයුතුත් එක්ක ඇත්තටම ඒගොල්ලොන්ගෙන් ලැබෙන සපෝට් එක මාර ලොකු සපෝට් එකක් ලැබෙනවා. මොකද මම වැඩ කටයුතු කරන හැම වෙලාවෙම අම්මා තමයි. ඉතින් තාමත් මම බලාගත්තන් පස්සේ මං ඉස්කෝලේ ගෙනිච්චා හා සමානව මගේ බබාලවත් ගෙනියනවා. ඉතින් ඒගොල්ලොන්ව ආදරෙන් මතක් කරනවා. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා. හරි නදිනි පුංචි කාලේ මොන වගේද කියලා හොත් එහෙම නදිනිගේ ඔන්න චූටි බබත් අද ඇවිල්ලා ඉනවා, දුව ඇවිල්ලා ඉනවා, දෝනි. ඉතින් එයා වගේමයි කියලා තමයි කියන්නේ. හරි අපිට කියනකෝ. දැන් ගෙදරදී නංගිත් එක්ක ලොකු පොඩි ගැප් එකක් තියෙනනේ, අවුරුදු 7ක. ඔව් අවුරුදු 7ක ගැප් එකක් තියෙනවා. හැබැයි එයාව දැන් දැක්කම කවුරුත් හිතන්නේ නැහැ නංගි මගේ අවුරුදු 7ක ගැප් එකක් තියෙනවා කියලා. හැමෝම හිතන්නේ නිකන් අවුරුදු 3ක් වගේ. දැන් දැක්කම හිතන්නේ එහෙම තමයි. 7ක් කිව්වම හැමෝම පුදුම වෙනවා. හරි අපිට කියන්න කොහොමද දෙන්නගේ තිබ්බ බැඳියාව? සාමකාමීද? ඉස්කෝලේ යන කාලේ මෙහෙමයි, අපි දෙන්න හරිම ආදරේ. හැබැයි ඉතින් මරා ගන්න වෙලාවලුත් තිබිලා තියෙනවා. මොකද මට හිතෙනවා ඒ අර අපි දෙන්නාම එකම ජාතිය නිසා වෙන්නේ නැති. මොකද බඩුවලට අම්මා එක බඩුවක් ගෙනාවත් අපි දෙන්නම් බලෝ නංගිගේ එක පුරුද්දක් තිබ්බ. මම අල්ලන්නේ මොකද්ද කියලා බලලා එයා එක තමයි ගන්න. ඉතින් අම්මා මට කියනවා ඔයාට හොඳ එකනේ ගේන්නේ ඔය ලොකු නිසා අර අඩු එක ගන්න, එතකොට නංගි එක ගන්න කියලා. මම එහෙම සෙකන්ඩ් වෙන්න කැමති නෑ, මං ගන්නවා ඒ කියන බඩුවම. ඉතින් ඒ වගේම නංගි පහු කාලීනව දැන් වෙනකොට නංගි තමයි මගේ හොඳම මිතුරිය මං හිතන්නේ. මොකද මට ඕනම දෙයක් තියෙනවා නම් නංගිටත් යාළුවෝ ගොඩාක් ඉන්නවා, මටත් යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඒ මොන යාළුවෝ හිටියත් අපි දෙන්නට දෙන්න එකතු වෙන එක සෑහෙන වැඩි. ඒ කියන්නේ මමයි අපේ නංගිගේ හස්බන්ඩුයි මගේ හස්බන්ඩුයි අපි 4 දෙනා කෝවිලෙත් එකතු වෙනවා, ට්‍රිප් යනවා. ඒ කියන්නේ ඒ තරම් ලොකු බැඳීමක්. ඒ කියන්නේ මම යාළුවෝට වඩා පළවෙනිම නංගි තියලා තමයි ඉතුරු සෙට් එක තියලා තියෙන්නේ. ඒ වගේ තැනක ඉන්නවා. ඉතින් නංගි ඒ වගේම මං හිතනවා
මංගගේම මගේ බබාලටත් හොඳ අම්මා කෙනෙක් මට ඇත්තටම දැන් මං අද එනකොට නංගිට මං කතා කරන්න ගියෙත් නෑ මොකද එයාත් අද වැඩ කටයුතු වල ඉබේ මට බයිනවා මේ ඇයි එයාට ඒ කියන්නේ යා තමයි මම නැති වෙලාවට අම්මා නැති වෙලාවට සම්පූර්ණයෙන්ම මගේ බබාලාගේ වැඩ කටයුතු කරන්නේ මම කාර්යබහුල වෙලාවට ඉතින් ඒගොල්ලෝගේ සපෝට් එක නම් මාරයි නැත්තම් ඉතින් මෙච්චර කාලයක් වැඩ කරන්න බෑ කොහොමටත් දරුවෝ දෙන්නෙක් එක්ක හරිම සතුටුයිනේ එම සහයෝගයෙන් ඉතින් ජීවත් වෙනවා කියන එක අහන්න ලැබෙන එකත් අපිටත් සතුටක් මේ පුංචි කාලේ දෙන්නගේ තියෙන මතකයක් අපි පොඩි සිද්ධියක් මතක් කරමු කොහොමද කියලා පුංචි කාලේ අර මං කිව්වා වගේ අර බඩු වලට තිබ්බා සිද්ධිය තව එකක් තිබ්බා ඒක තමයි හොඳම එක අපි දෙන්න මේ පාසල් යනකොට දැන් අපේ අම්මා තමයි අපිව ගිහලා බැස්වේ කියන්නේ කවුරු අපි දෙන්න ගෑනු ළමයි දෙන්නේ මගේ තාත්තා ටිකක් හරිම සැරයි තාත්තා හරිම හොඳයි අපිට හරිම ආදරේ නමුත් අපි වර ඕවර් ප්‍රොටෙක්ෂන් කියන රාමු ඇතුලේ තමයි අපි දෙන්න හැදුනේ ඒක මතක් කරනවා අපි දෙන්නාට ජීවිතේ නිදහසක් ලැබුණා නම් ලැබුණේ අපේ හස්බන්ඩ් ළඟින් ඉතින් අපිට දැන් අම්මා තමයි ගිහිල්ලා අපිව දාන්නේ මේ ඉස්කෝලේට දානකොට අපිට තිබ්බ හැමදාම ඉස්සරහා සීට් එකට පොඩි රණ්ඩුවක් හරිද ඊට පස්සේ දැන් අම්මකෝ හරි ඔයා දැන් කවුරු හරි ටග් ගාලා දුවලා ගිහිල්ලා නගින්න තමයි බලන්නේ අම්මතේ ඉන්නේ ඉස්සරහා සීට් එක නම් අපේ බබාලා දෙන්නගෙත් පොඩි එක තියෙනවා හැබැයි ලොකුවට නෑ අපේ නංගිගේ කාලයක් තිබ්බා දැන් මම ගිහිල්ලා ඉඳගන්නේ කියලා අපේ අම්මා හොයනවා දැන් එයාව කොණ්ඩේ ගොතන්න කොණ්ඩේ දෙකක් ගොතන්න ඕනේ මම ගේ මියුසස් විද්‍යාලෙන්නේ කොණ්ඩ දෙක ගොතන්නකොට අපේ නංගි නෑ බලනකොට එයා පෙටිකෝට් එක ඇඳගෙන ඉස්සරහා සීට් එකේ ඉඳගෙන ඉන්නවා ඔයා අල්ලගනි කියලා සීට් එක ඉතින් අර ඒ වගේ සුන්දර මතකයන් තියෙනවා හරියට අපේ ගෙදර ඒ වගේ වණක් ගොඩාක් තියෙනවා ඊට පස්සේ අපේ අම්මා ගෝ මේක නම් හරියන්නේ නෑ දැන් මේ එහෙනම් සවුන්ද ඔයා අඟහරුවද මේ බදාද කියලා දවස් ඉස්සරහා සීට් එකට බෙදර දුන්න තියෙයි මතකේ මට අදටත් තියෙනවා අරය බාගෙට ඇඳගෙන ගිහලා සීට් එකේ ඉඳගෙන ඉන්නවා හරි අම්මයි තාත්තයි කියන චරිත දෙක ගැනත් අපි කියමු නදිනි කොහොමද කියලා වට දැනුනේ ඒ කාලේ දැන් නම් ඉතින් දැනෙන විදිය වෙනස් අපි ලොකු වුණාම දැනෙන විදිය දැන් දෙන්නට ගොඩාක් සමීපයි තාත්තා හරිම සමීපයි තාත්තා කවදාවත් අපිට ගහලවත් නැහැ අම්මා නම් ගහලා තියෙනවා ඉතින් අම්මා තමයි අපේ ගෙදර සැර තාත්තා තමයි අපේ හොඳ චරිතේ හැබැයි තාත්තා එක පැත්තකින් බැලුවම අපි වර ඕවර් ප්‍රොටෙක්ෂන් දැන් ඔය ඒ කාලේ එනවනේ අපි ලොකු වෙනකොට ඔය කොල්ලොන්ගේ පාර්ශ්වයෙන් බලනකොට ඒ වගේ බලනකොට තාත්තා හරිම ඒ පැත්තට කැමති නෑ අදට වුණත් එහෙම අපි සමහරට ඕවර් ප්‍රොටෙක්ෂන් ප්‍රශ්න තියෙනවා ඉතින් හැබැයි එහෙම කෙනෙක් හැබැයි අම්මා අපිත් එක්ක සැර වුණාට අම්මට ඕනම දෙයක් කියන්න හැකියාව තිබ්බා අම්මා හරිම ක්ලෝස් දැන්ුණත් එහෙම දැන් තම අම්මත් මගේ හොඳම යාළුවෙක් මොකද ඕනම දෙයක් ගිහලා ටක් ගාලා කියන්නේ අම්මටයි අම්මට තමයි අම්මටයි නංගිටයි තමයි කියන්නේ අම්මට කියන හැමදේම කියනවා තාත්තත් ඒ වගේ තමයි ඉතින් දෙන්නගෙම ලොකු බැඳියක් තියෙන අම්මට ගොඩක් මං හිතනවා තාමත් හොඳම යාළුවා වගේ ඉන්නේ අම්මා තමයි අම්මත් එක තාත්තා ඉතින් අර දැන් පොඩක් අර ගෑන් ළමයි හින්දා පොඩ්ඩක් අපි දුරස් වෙන බලනවානේ නමුත් අම්මත් එක හැම වෙලේම අපි ක්ලෝස් වෙන තමයි බලන්නේ මං හිතන්නේ ඒක හොඳ දෙයක් නදීනේ අද වැඩසටහන අහන අපේ කට්ටියටත් මොකද මේ අර අම්මලා සමීප වෙන්න ඕනේ දරුවන්ටනේ තාත්තලත් එහෙමයි හැබැයි එතකොට අර දරුවන්ගේ තියෙන නොමගට යන්න තියෙන ගොඩාක් අවස්ථා මම විශ්වාස කරන දෙයක් තමයි බබාලට අපි පුළුවන් තරම් දෙයක් කිව්වහම මේ එකපාරටම කඩාපයින් නැතුව ඒක හිමින් යාප්පුවෙන් අහගන්න ඕනේ. එතකොට තමයි ඔවුනොත් පෙළඹෙන්නේ නේ දේවල් කියලා. දැන් මමත් මේ දෙන්නට කියන්නේ ඕනම දෙයක් ඇවිල්ලා කියන්න. එයා ඒක මොකද අනිත් එක තව දෙයක් තමයි මගේ දෙන ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නත් ඕනේ. නැත්තම් ඊට පස්සේ ළමයි නේ වෙන වෙන ක්‍රමවලින් හොයන්න උත්සාහ කරනවා. එහෙනම් මට හිතෙනවා යාළුවෙන් ඉන්න තරමට හොඳයි. අපිට කාර්යබහුල බවත් එක්ක සමහර දරුවෝ මග අරින්න පුළුවන්. හැබැයි තින් මග අරගන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් මේක අපේ ජීවිතයේදී විශේෂයෙන් හරිම අමාරුයි. මොකද සමහර වෙලාවට අපේ වැඩ කටයුතුත් එක්ක ළමයිගේ දේවල් කරන්න තියෙන මට නම් ලොකු සපෝට් එකක් තියෙනවා බුරුකියන් ඔන්නෑ ගෙදරින්. හැබැයි මම හැම වෙලාවෙම උත්සාහ කරනවා උදේවරුේ මම බිසී වුණොත් හවස ෆ්‍රී තියාගන්න හවස බිසී ඉන්න රැතිය. මගේ තව එක පුරුද්ද තියෙනවා දැන් සතියේ එක දවසක එළියට බහලා ඔක්කොම වැඩ කරගෙන 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 යන. මොකද මට මේගොල්ලන්ට කාලයක් දෙන්න ඕනේ නිසා දැන් මොකද අම්මා කෙනෙක් වෙලා ළඟ නැත්තම් උත් ඒ සමීපභාවය මං හිතනවා හැදෙන්නේ අපි ඒගොල්ලොත් එක්ක එකට හැදෙනකොට. වෙලාව දෙනකොට. දෙනකොට. හරි. දැන් අපි පුංචි කාලේ පවුලගෙන කතා කරා මේ ගෙවල් අවට කොහොමද යාළුවෝ හිටියාද? මම ඉපදුනේ බොරැල්ලේ. අවුරුදු 7ක් විතර ගියන් පස්සේ අපේ අම්මලා පිටකෝට්ටේ පැත්තට ගියා. ඊපස්සේ අපි පිටකෝට්ටේ හිටියා අවුරුදු 10ක් වගේ කාලයක්. උතර මට ඒ නේබර්හුඩ් එකේ හිටියා ඇත්තටම පොඩි පොඩි යාළු අපි ක්‍රිකට් ගහනවා. අපේ ලේන් එකක් තිබ්බේ. ලේන් එකේ ළමයි ඔක්කොම එකතු වෙනවා. දැන් ඒ ළමයි කවුරුත් නැහැ. ළමයි ඔක්කොම රටවල් වල ගිහිල්ලා.
අපි ඉන්දර හිටලා මේ පැත්තට යනවා මොකද මේ ගෙදර තාම තියෙනවා කවුරුත් නැහැ හැබැයි පරණ යාළුව අර ගිහම හරි දුකයි දැක්කම ඉතින් එහෙම හිටියා යාළුව ගොඩාක් හිටියා මම පාසලේ විශේෂයෙන් මතක් කරොත් මට මම යාළුව සෑහෙන හිටියා මොකද මම පන්තියේ යාළුව මම බෑන්ඩ් එකේ හිටියා චූටි කාලේ ඉඳලා ඊට පස්සේ මම ලොකු වෙනකොට මම බෑන්ඩ් ලීඩර් එතකොට මම ප්‍රිෆෙක්ට් කෙනෙක් එතකොට මට ප්‍රිෆෙක්ට් යාළුව බෑන්ඩ් එකේ යාළුව ඔකෙස්ට්‍රා එකේ යාළුව එතකොට ඒගොල්ලෝ ගෙවල් ලවට හිටියද නැහැ නේ ගෙවල් ලවට හිටපු යාළුවොත් හිටියා ඒගොල්ලොත් එක්ක සමහරවිට අපි උදේ හවස යනවා ආෆ්ටර් ස්කූල් ඉන්නකොට එහෙම එහෙම කියන අපේ අම්මලත් ආශ්‍රය කරන ඒගොල්ලෝගේ එහෙම යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ අපිට ඒ සිද්ධියක් නැද්ද නදී මතක් කරන්න ඔයාලා යාළුවොත් එක්ක ගෙවල් ලවට යාළුවොත් එක්ක සිද්ධ වෙච්ච දෙයක් මොනවා හරි ගෙවල් ලවට ගෙවල් අවට ගෙවල් අවටම ඉන්න කට්ටියත් එක්ක නම් අපේ එක පුරුද්දක් තිබ්බා ඉස්සර අපේ ඒ ලේන් එකේ මේ අපේ තාත්තලයි ඉස්සර අපිට උතුර ඒ අයියලා ලොකු අයියලා ඒගොල්ලෝ ගහනවා ක්‍රිකට් අපිට අපිව තමයි ගන්නේ බෝලා හුලන්න ලේන් එකේ අපි පොඩි ළමයිනේ අපි ඉතින් හරි අපි ගිහිල්ලා බෝලා ඉතින් අර ඒ වගේ මතකයක් තියෙන අපි සෙල්ලම් කරා හැබැයි ඒ ඒ පරිසරය දැන් අපේ බබාලට නෑ ඒක තමයි. ඒ කියන්නේ ඒ කාලේ අපේ අපි දන්නා මුළු ලේන් එකේම ඉන්න කට්ටියව. එතකොට අපි අවුරුදු අරන් යනවා අවුරුදු අරන් ගිහිල්ලා අපිට හරි ආසයි. මොකද ඊට පස්සේ අපිට මොනවා හරි දෙනවානේ මං මගේ පුරුද්ද තිබු අවුරුදු අරන් යනකොට මාගේ අපේ ගෙදර වැඩ කරන එක්කෙනා හිටියා ඒත් එක්ක යන්නේ. හැබැයි දැන් ඉතින් බබාලට මං හිතනවා අපේ ලේන් එකේ දැන් ඉන්න භාගයක්වත් දන්නේවත් නැහැ. ඒක තමයි මං හිතනවා කාලෙත් එක්ක වෙනස කියනකනේ. ඒක වෙච්ච වෙනසක් ඒක ඉතින් නේ අපිට කරන්න දෙයක්වත් නැහැ. හරි අපේ අම්මලා ඉස්සර කියනනේ දැන් අපේ අම්මලට තිබ්බ බාල කාලේ අපිට තිබ්බේ නැහැ කියලා දැන් අපිට කියන දේ අපිට තිබ්බ බාල කාලේ බබාලට නැහැ කියලා. ඉත කාලයත් එක්ක වෙනසක්. හරි මේ අපි නදිනේ අපි ගීතයක පොඩි කොටසක් ගායනා කරමුද? ගීත කීයක් ගායනා කරලා තියෙනවද මේ? ගීත ගොඩාක් ගායනා කරලා තියෙනවා. සමහර ගීත ඇල්බම් එකේ තියෙන ගීතත් තියෙනවා ඉතින් අර අපි හර හැම වෙලාවෙම කරන ජනප්‍රිය වෙන්නේ ගීත කීපයිනේ අපි ඇල්බම් එකේ 12ක් දැම්මොත් ඒකේ 4 5යි එළියට එන්නේ සමහර ගීත තියෙනවා. මම මොකද කියන්නේ ඕන සප්පු කුසුමේ තියෙනවා දිල්සෙන් දෙන්තෝබේ මොකද කියන්නේ සිතාදරේස මම දිල්සෙන් දෙන්තෝබේ කියන්න දිලිසෙන දෙනත ඔබේ නැහැ අමතක වෙන්නේ වෙන් වේයන්න නම් ඇයි මට මේ තරම් ආදරේ කෙරුවේ හදවත මැද දුක නිතරම කීර ගහනවා ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා මට ආයේ හිමි වේනම් පනවාගේ රැක ගන්නම් මගේ රත්තරන් නොයා මගේ රත්තරන් නොයා. නදිනි දැන් ගීත ගායනා ශාස්ත්‍රයට කොහොමද ආවේ කියන එක අපි අහන්නම්. ඊට කලින් අපි යන ලෑස් වෙලා ඉන්නේ නදිනික ස්කෝලෙට මියුසියස් විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. අපිට කියන්නකෝ කොහොමද පුංචි කාලේ නදිනි? පුංචි කාලේ ඉඳලා මම මියුසියස් විද්‍යාලේ. ඉතින් චූටි කාලේ නම් මං චර්ම ඇක්ටිව් නෙමෙයි කියන්නේ වැඩිය සද්දබද්ද නැති චරිතයක්. පාසලේ ඔය තියෙන දේකට සහභාගි වෙලා නැහැ. හැබැයි මම 4 5 6 කියන්නේ මදුර පොඩි කාලේ ප්‍රයිමරි බෑන්ඩ් එකේ හිටියා. ඊට අරනකොට ගොඩාක් දේවල් කරන්න ගියේ නැහැ. හැබැයි 6න් පස්සේ මං සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් වුණා. පාසලේ ප්‍රේමදාස නදී ප්‍රේමදාස කියලා තමයි තවරන්නේ. කිව්වම හැමෝම අඳුරනවා. ඊට පස්සේ පාසලේ හැම වැඩ කටයුත්තක්ම මියුසික් නම් මියුසික් ඩේස් තියෙනකොට ඊට පස්සේ බෑන්ඩ් එකේ අවුරුදු ගානක් ඉඳලා මම ලීඩර් වුණා. ඊට පස්සේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණා. හුමුම පාසල තියෙන හැම වැඩ කටයුතුම කොටිමකෝ උදේ ගියාම අපි යුනිෆෝම් එක ගලවන්නේ රෑ 7 8 විතර. ඒ කියන්නේ ඒ තරම් කැපකිරීමක් පාසල වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් හරිම මේ හැබැයි මට පාඩම් කරන්නත් වෙලා තිබුණ නැහැ. ඉතින් ඕ ලෙවල් වලදී මම සාමාන්‍යයෙන් පොඩ්ඩිම කාලේ ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් නෙමෙයි. හැබැයි 6 පන්තියේදී විතර මම ඇත්තම කතාව කියන්නකෝ පොඩිම කාලේ මම සාමාන්‍යයෙන් ඔන්න ඔය පන්තියේ 27 වෙනියා 26 වෙනියා 28 වෙනියා වගේ හිටියේ. ඉතින් එතකොට ඉතින් ඉගෙන ගන්න බෑනේ කියන්නේ ළමයි. එතකොට අපේ පාසලේ 36ක් වගේ තමයි පන්තියේ ඉන්නේ.
හැබැයි හය පන්තියේදී විතර වෙනකොට මම චුට්ටු චුට්ටු ඔන්න දැන් පාඩම් කරන්න පොඩ්ඩක් වැඩිපුර පටන් අරගෙන මම 18 වෙනියා විතර වුණාත් මට පොඩි ආවා එකක් ආ දැන් 18 වුණානේ 20 ගණන් වලින් 18ට ආවම ගියෝ ඊට පස්සේ ඔන්න මම චුට්ටක් කළා පොඩ්ඩක් try කළා 8 පන්තියේ විතර වෙනකොට 12 විතර වුණා හැබැයි ඉතින් ඊට පස්සෙම සාමාන්‍ය විදියට පාඩම් කරගෙන ගියේ ඊට පස්සේ කොහොමරි පාඩම් කරන්නත් වෙලා නැහැ මොකද ඒ තරමට පාසල වැඩ ඕ ලෙවල්ස් වලට A5 B3ක් ගත්තා ඊට පස්සේ ඒවල් පන්තිට ගියාම මම මියුසික් කරා එක සබ්ජෙක්ට් එකක් මොකද මම මියුසික් වලට ආස නිසා මට විශ්වවිද්‍යාලයටත් කොහොමඩත් මියුසික් සබ්ජෙක්ට් එක ගන්න උවමනාව තිබ්බා ඔතකොට මම සෑහෙන කැප වෙලා වැඩ කරා ඉතින් රෑ 8ට යුනිෆෝම් එක ගෙලවන් දැන් මං උට පාඩම් කරන්න වෙලාවක් නැහැ මං කරන්නේ ගෙදර ගියපු ගමන් කාලා වොෂ් දාලා නිදිනවා උදේ 3ට అలාම් එක තියලා පාඩම් කරන්න පටන් ගන්නවා පන්තිය දෙවෙනිය වුණා ඒ ලෙවල් පන්තිය වෙනකොට ඊවස්සේ කොමාර් යුනිවර්සිටි ගියා එතකොට A2 B1 ඉතින් අර අවහ මං හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි අර අවශ්‍ය වෙලාවේදී වෙන අවශ්‍ය දේ කරා කියලා හැබැයි හරි ලොකු කැපවීමකුත් තිබ්බ දැන් ඉතින් හිතලා බලනකොට හරි බුදුමයි අම්මෝ එච්චර වැඩ ගොඩක් කරානේ කියලා මොකද දැන් මගේ වැඩ කටයුතුත් එක්ක බබාලගේ එක්ස්ට්‍රා වැඩ කරනකොට මට හිතෙනවා අනේ අපේ අම්මලා අපිව කොච්චර හේට මේට ගෙනිච්චද ඒක දැන් මේ එක අපිට දැනෙනව වැඩි ඉතින් පාසල් කාලේ හරිම සුන්දරයි يعني මගේ පාසල් කාලේ මතක් කරොත් මට සමහර සිදුවීම් මතකත් නැහැ ඒ තරමට මම හරි දඟ ළමෙක් මට හෙන කල්ලි තිබ්බ පන්ති ඒ කියන්නේ මගේ පන්ති එක ලොකු ගෑන් එකක් තිබ්බා බෑන්ඩ් එක ගෑන් එකක් තිබ්බා ඉතින් අර අපි හරිම හොඳ ළමයි පන්ති ඒනට අපි නෝටි වැඩත් කරනවා ඉතින් නෝටි වැඩ කියන්න පුළුවන් අපිට නෝටි වැඩ කියන්නේ මෙහෙමයි ඉතින් පොඩි පොඩි අහිංසක වැඩ කරලා තියෙන එහෙම තරම් නෝටි නැහැ දරුණු වැඩ නැහැ නෑ ඉතින් අපි ඔය ඉතින් ඉස්සර ප්‍රිෆෙක්සන් ඉතින් දැන් මං තමයි බෑන්ඩ් ලීඩර්. ඒතර මට තියෙනවා බෑන්ඩ් රූම් එකේ යතුරු. ඉතින් මාව තමයි කට්ටිය හොයන් ඉන්නේ ප්‍රිෆෙක්ස චෙක් කරන්න පටන් ගන්න ඕනේ බෑග් එහෙම. මං තමයි හංගනෙක් යන අක්කම බඩු. ඉතින් හරිම කරදරයි. ඉතින් උඩට ගිහිල්ලා බෑන්ඩ් රූම් එකට ගිහිල්ලා ඉන්ස්ට්‍රුමන්ට්ස් ඇල්ල ඉන්ස්ට්‍රුමන්ට් පෙට්ටි වල තමයි දාන්නේ. කවුරුත් බෑන්ඩ් රූම් වලට යන්නේ නැහැ. ආයි අපේ ප්‍රිෆෙක් රූම් එකේ කවුරුත් චෙක් කරන්නේ නැත් නේ අපේ ප්‍රිෆෙක්ස්ලානේ. ඒ ලොකු පන්ති වෙනකොට. ඉතින් අර ඒ වගේ ඉතින් අපි ඌ වගේ පොඩි පොඩි දඟ වැඩ නම් සෑහෙන කරලා තිනවා. ඒව මතකත් නැහැ. මුටි කාලේ හැම නැහැ ප්‍රින්සිපල් ගෙන් පනිෂ්මන්ට් ටීචර්ස්ලාගේ. හා හා. ඇයි ඒ ලෙවල් ක්ලාස් එකේදී දැන් ටීචර්ස්ලා හොයනවානේ අපිව සබ්ජෙක්ට්ස් වලදී අපි කෝ කියලා ඉතින් මම නැහනේ මම හැම වෙලාවෙම එක්ස්ට්‍රා වැඩනේ. ඉතින් මම නැහැ කියලා මම දවස්සම එළියේ ඉඳලා තිනවා ස්ටාෆ් රූම් එකේ උදේ ඉඳලා හවස වෙනකම්ම. හිටගෙන ඉඳලා තිනවා. ඉතින් එන්නේ නැහැ කියලා හෝම්වර්ක් කරන්න නැතුව ගිහින් ඉඳගෙන තිනවා. ඒ වගේ දෙදරට ආරංචි කළා. තව එකපාරක් නෑ. ඒක මාර වැඩේ කියන්නේ අපි දැන් ඒ ලෙවල් පන්තියේදී සෙක්ෂන් හෙඩ් මගේ නෑ කෙනෙක් ඈත. මම හිතුවා එකපාරක් දැන් මම පීඩියඩ් කට් කළා. එයට අහු වුණා. ඒ කියන්නේ කට් කළ කොහෙවත් යන්නේ නැහැ මේ ස්කෝලේ පාසලේ වැඩ බෑන් මේව. ඉතින් අපි අර ක්ලාස් එකෙන් කවුරුමරි කවර් කරගන්නවා මොකක් හරි කරගන්නවා. ඊට පස්සේ මාව ගෙනියලා ප්‍රින්සිපල් ඔෆිස් එකට ගෙනියලා මාව පනිෂ් කළා. මං හිතුවා හරි තමයි දැන් ගෙදරටත් කියලා මේ අනේ ඉතින් අපේ අම්මට මුකුත්ම කියලා තිබුණේ නැහැ. ඉතින් අර එහෙමත් වෙලා තියෙනවා. සමහරවිට අම්මා ගිහලා පේරන්ට්ස් ඩේ එකේ ඉඳගත්තුම අහනවා මේ කොහොමද බබා ළමයා කියලා. මම ඉතින් පන්තියේ නැහැනේ. හැබැයි ලකුණු තියෙනවා කියනවා. ඒ කියන්නේ ලොකු පන්ති වෙනවා. ලොකු පන්ති වෙනකොට. ඉතින් අර ඒ වගේ තමයි ඉතින්. පාසල හරිම සුන්දරයි. මම නම් හරිම ආස කාලයක්. පාසල් කාලේ. හොඳයි. ස්පෝර්ට්ස් මොනවද කළේ නැදිනේ? ස්පෝර්ට්ස් කියන මං ස්කොෂ් ක්‍රීඩාව පොඩි කාලයක් කරා. හැබැයි මට ලොකුවට ක්‍රීඩා කරන්න හම්බුන්නේ නැහැ පාසලේ බටහිර තූර්වාද කණ්ඩායම. මොකද බෑන්ඩ් එකේ ඉන්නවා කියන්නේ අපිට ස්පෝර්ට්ස් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද බෑන්ඩ් ෆියස්ටාස් තියෙනවා, සෝනල් මීට්ස්, වෙස්ටර්න් ප්‍රොයින්ස් ඔක්කොම බෑන්ඩ් එක අපි ප්ලේ කරන්න යනවා. එතකොට බෑන්ඩ් එක මම අර සංගීතයේ වැඩිපුර හිටපු නිසා ඒකට තමයි මගේ ලොකු මේකක් තිබ්බේ. එතකොට අපිට බෑන්ඩ් ප්‍රැක්ටිසස් වෙනවා සතියේ දවස් 2-3 සමහරට උදේ පාන්දර මාච් පාස්ට් ඒ කියන්නේ ස්පෝර්ට්ස් මීට් කාලේට අපි ඒවා ඉතින් එතකොට මට කරන්න හම්බුනේ නැහැ. එතකොට අනිත් දේවලුත් කින්නවනේ. දැන් පාසලේ අපි හිටමු මම ඔකෙස්ට්‍රා එකේ හිටියා. එතකොට ඔකෙස්ට්‍රා ප්‍රැක්ටිසස් ඉන්න වෙනවා, කොයර් ප්‍රැක්ටිසස් ඉන්න වෙනවා. එතකොට ඒවත් එක්ක මට ස්පෝර්ට්ස් කරන්න හම්බුනේ නැහැ. ස්පෝර්ට්ස් කරන්න නම් හම්බුනේ නැති ලොකුම හේතුව තමයි බෑන්ඩ්. බෑන්ඩ් එක නිසානේ. බෑන්ඩ් කිනුත් කොමත් ඉතින් අර ස්පෝර්ට්ස් වලට යන්න තියෙන ඉඩ කඩුයි. මොකද මීට්ස් දිනකොට අනිවාර්යෙන් බෑන්ඩ් එක කරන නිසා මේ එක මටත් වෙච්ච නිසා මම දන්නවා. හරි. එතකොට දැන් මේ වේදිකාව කොහොමද? පාසල් වේදිකාව ඔය රංගන එහෙම රංගනේ පැත්තෙන් එහෙම තිබුණාද?
පාසල් වේදිකාව ලොකුවටම මම පාවිච්චි කරන්න ගත්තේ හයේ පන්ති වගේ නේද පොඩි කාලේ තින්දලා තියෙනවා හැබැයි හයේ පන්ති ඉඳලා කියන්නේ අර මං කිව්වේ පාසලේ දෙයක් තියෙනවා නම් අපි හිටපු නැති තැනක් නෑ මම 8 වසරේදී 2010 වසරේදී ඒක තමයි මගේ සෝලෝ තනියම මම පර්ෆෝමන්ස් එක මම නාඩගම් ගී ගායනෙන් සමස්ත ලංකා දෙවනි ස්ථානය අවිලා තියෙනවා ඊට පස්සේ තවත් මුද්‍රා නාට්‍ය වලින් උත් පළවෙනි ස්ථානය අවිලා තියෙනවා ඉතින් ඒක තමයි මට අර අමතකව නොවෙන්නේ මොකද වෙස්ටර්න් ප්‍රොවින්ස් දෙන්නම් පස්සේ සමස්ත ලංකා ගියා කියන්නේ මුළු ලංකාවෙන්මනේ තෝරාපත්තෙන් ඉතින් ඒ ඒ ඒ ඒ පර්ෆෝම් කරන්න පුරුදු වෙච්ච එක තමයි මං හිතනවා පාසලේ පස්සේ පහු කාලීනව අපෙන් එළියට එන්නේ නැත්තේ කියන එක මං හිතනවා ජන ගායනා ජන නැටුම් ඔය හවුස් වලින් උත් අපේ තරඟ තියෙනවනේ උතර ඉතින් ස්ටේජ් එකේ උඩ වැඩි කාලයක් ගත කළා එතකොට මේ දැන් අම්මා තාත්තා කියන දෙන්නගෙන් කවුද ගායන පැත්තට තියෙනවද හැකියාවක් කවුරු හරි තාතර සාමාන්‍ය වශයෙන් සිංදු කැන්බලන් එහෙම ලොකුවට හැකියාවක් නෑ අම්මට කොහෙත්ම නෑ තාත්තගේ පවුලේ කියන්නේ ටිකක් ඈතින් ඔය තාත්තගේ මාමා එහෙම ඉන්නවා කීප දෙනෙක් හැකියාව තියෙනවා මං හිතනවා ඒගොල්ලොන්ගෙන් ලැබෙන්නේ නැති කියලා එහෙම තමයි කැවිලා තියෙන්නේ. එතකොට දැන් පාසලේ කරපු දේවල් ගැන අපි කතා කරා බොහෝ දුරට පාසල් පාසලෙන් පාසලට ගොඩක් ආදරය කරපු කෙනෙක් නේ නදිනි වා කියන අදටත් යන්න තියෙනවා නම් ඒක මතක් කරන්න පුළුවන් නේද? පාසලට යවෙනවා දැන් පොඩි එක්කෙනත් එකයි. මේ අන්තිම දවසේ මොකද හිතන්නේ පාසලේ අවසාන දවස එනවනේ. අම්මෝ හරිම දුකයි. එදා මට මතකයි අපි අඬලා වතුර ගහගෙන ඔහොමනේ සාමාන්‍ය පාසලේ ඉවර වෙන්නේ යුනිෆෝම් එකක් ගෙනිච්ච එක පුරාම සයින් කරලා අදටත් මගේ යුනිෆෝම් එක තියෙනවා. හරියට දුක් වුණා මං ගෙදර ඇවිල්ලත් මට මතකයි මං ගොඩාක් කැඬුවා ඊට පස්සේ මට කරන්න පුළුවන් මට පාසලට යන්න ලොකු කාලයක් ලැබුණේ නැහැ ඉස්කෝලෙන් පස්සේ මොකද මේ මම තරඟයකට සහභාගී වෙච්ච නිසා මට ඒ අවුරුද්ද මේ කාලයට ගත කරන්න සිදු වුණා හැබැයි මම නොහිතූ විදිහට මගේ ජීවිතය මට ඒකත් කියන්න බෑ මං කවදාවත් මේ ප්‍රසිද්ධ වෙන්න ජනප්‍රිය වෙන්න හීනමවපු කෙනෙක් නෙවෙයි මට හැම වෙලාවෙම ඕනුනේ මියුසික් කරලා ඒ සංගීතය තුළ ජීවත් වෙන්න. මොකද මම මියුසික් වලට ආදරය කරපු නිසා. හැබැයි මම සින්දුවක් කරලා තිබ්බා. ඒක නිකන් අර ආසාවට කරලා තිබ්බ එකක්. මම ශේෂ්ත්‍රයට එන්නේ අපේ අම්මාගේ තියෙන උනන්දුව මම හිතනවා අදටත් මම ගොඩාක් මේ අපේ අම්මාගේ ඉන්ෆ්ලුවන්ස් එක මාර විදියට ඒක වටිනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි පාසලේ ඉස්කෝලෙන් අවුට් වුණාන් පස්සේ ඒ අවුරුද්දේ මට යන්න බැරි වුණාට ඊට පස්සේ පර්ෆෝම් කරන්න තියෙන හැම ස්ටේජ් එකක්ම වේදිකාවක්ම ෂෝස්ම ඊට පස්සේ පාසලට මට යන්න වුණා. අයි ඒගොල්ලෝගේ ෂෝස් තියෙනකොට ඉතින් කතා කරනවානේ. පාසලත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තාමත් තියෙනවා. දැන් මගේ පොඩි බබා ඉන්නේ 2 වසර. ඉතින් එහෙනම් දැන් පාසල දැන් හැමදාමත් දකින්න. දැන් හැමදාම දකින්න. ඒ ගියාම දැකින හැඟීම මාරයි. ඒ කියන්නේ අපිට ඔක්කොම මතක් වෙනවනේ. අපි ආදරේ කරපු තැනක් ආදරේ කරපු තැනක් ඒක නිසා අපි කැමති එතන දකුණ කොට හැමදාම මේ අවස්ථාව නදිනට ඔන්න දැන් ආයිත් හිතේ හැටියට හම්බ වෙලා තියෙන චුටි දෝනි හින්දා නදින අපි පොඩි ගීතයක කොටසක් කිම අපි දිලිසෙන දෙනත ඔබේ ගීතය ගන්න සපුකුසුමේ සුවඳ කවා රකිමි ඔබේ සුසුම පවා De tola kara kopula dege kandulu ibe galan tora aadarei obata man aadarei venanam tanak ne mata yannata me love venanam kene ne man danna e wage santa e wage sandpana kukuhe obage aadare ජීවිතේ හරිම ලස්සනයි ඉතින් අපි අවසාන කතා බහට එන්නේ දැන් කිව්ව හීනයක් තිබ්බේ නැහැ ජනප්‍රිය කෙනෙක් වෙන්න කියලා කවුරු වෙන්නද වට ඕන උනේ කියන්නේ මියුසික් පැත්තෙන් මේ මයි ස්කෝල් යන කාලේ තිබ්බා
ටීච කෙනෙක් වෙන්න කියලා මියුසික් ටීචර් කෙනෙක් වෙන්න කියලා ඊට පස්සේ යුනිවර්සිටි යන්න තියෙද්දි හිතුවා මේ මම යුනිවර්සිටි යන්න තිබ්බ අවුරුදු ඒ කියන්නේ බ්‍රේක් එකක් තියෙනවානේ අවුරුද්දක් විතර කාලයක් ඒ බ්‍රේක් එකේදී තමයි මම තරඟයකට ගියේ ඒ එතකොට මං හිතුවා නෑ මම ඒ කියන්නේ යන්න තරඟයට යන්න කලින් නෑ මම ලෙක්චරර් කෙනෙක් වෙනවා කියලා කතිකාචාර්ය ඊට පස්සේ තරඟයට ගියන් පස්සේ ඉතින් මං හිතන්නේ නැතිම පැත්තකට ගියා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එතකොට මම යුනිවර්සිටිකට යන්නේ ප්‍රසිද්ධ වෙලා. ඉතින් යුනිවර්සිටිකට ගිහිල්ලා ලැබිච්ච අත්දැකීම් ඊට වඩා වෙනස්. ගියන් පස්සේ තෝ මං ජීවිතේට ලෙක්චරර් කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මට වෙන්න වෙලාවක් නැහැ ඇත්තටම. මොකද දෙයක් කරනවා නම් ඒ දෙයට හොඳට කැප වෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම දැනුම ලබා දෙනවා කියන්නේ මං ඒ දෙයට කැප වෙන්න මට හොඳට වෙලාව තියෙන්න ඕනේ. ඉතින් මට ඒ දේ කරන්න හරිම හැකියාව නැහැ. ඉතින් දැන් ඉතින් ගායිකාවක් විදියට ඉන්නවා. ඉතින් ගොඩා ඉස්සර නම් එක දිගටම ගොඩාක් වැඩ කරා. දැන් නර ටිකක් අවුරුදු ගාන පහු වෙනකොට ටිකක් අර ස්ලෝ එකේ වැඩ කරනවානේ. ස්ලෝ ඩවුන් වෙනවා පෞද්ගලික දේවල් එක්ක. ඉතින් මං තාමත් ඉතින් මට හිතනවා ඇවිල්ලා තියෙන ගමන හරිම පොඩි. හැබැයි අවුරුදු 15ක් දැන් ගිහිල්ලා තව ලොකු ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒක හිමින් හිමින් යනවා. යන්න හදිස්සි නෑ. හදිස්සි නෑ. හරි. එතකොට විනෝදාංශ මොනවද තිබ්බේ පුංචි කාලේ? චූටිම කාලේ මට හරි ආසාවත් පොඩිම කාලේ තිබ්බා මුද්දර එකතු කරා. මට මුද්දර පොත් තිබ්බා මං හිතන්නේ 6-7ක්. තාමත් ඒ මුද්දර පොත් එක මල් ළඟ නෑ, අපේ අම්මා ළඟද. අපේ අම්මා තමයි මගේ බඩු තියාගෙන ඉන්නේ. මගේ මට මතකයි මං මුද්දර එක්සිබිෂන් වලටත් ගිහිල්ලා මුද්දර ගන්නවා. අර ලොකු සයිස් මුද්දර, ඒ කියන්නේ ඒ තරමට ආසයි. ඊට පස්සේ ඒක නැති වුණා. ඊට පස්සේ සින්දු අහන්න ගත්තා. ඊට පස්සේ මට තිබ්බ ලොකුම මේක තමයි මට මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගන්න ආසාව ආවා. එතකොට මම තබ්ලා ගැහුවා, සිතාර ගැහුවා, වයලින් ගැහුවා, ගිටාර් ගැහුවා. ඊට පස්සේ ඒවල එක්සෑම්ස් කරා. ඊට පස්සේ මට විවේක කාලයක් ලැබෙන හැම කාලෙකම මම ඒවත් මගෙන. දැන් එක ඉන්ස්ට්‍රුමන්ට් එකක්වත් අල්ලන්නේ නැහැ. ඔක්කොම ප්‍රැක්ටිස් එක ගිහිල්ලා හරිම පුදුමයි. ඒ කියන්නේ එහෙම තමයි. ඉතින් අර කාලෙත් එක වෙනස් වෙනවානේ. ඒක තමයි මගේ ඊට පස්සේ හොබි එක වෙලා තිබ්බේ. සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩ. සංගීතය තමයි ඊට පස්සේ ලොකුම හොබි එක මං හිතන්නේ. දැන් මේ නංගිට තිබ්බේ නැද්ද සංගීත පැත්තෙන් ඉස්සරහට යන්න ඕනි කියලා? එහෙම එයාට සින්දු කියන්න පුළුවන්. හැබැයි මට වඩා ගොඩාක් වෙනස් කටහඬක් තියෙන. දැන් මට තියෙන බටහිර ආරයට හුරු කටහඬන්නේ. එයාට එහෙම කටහඬක් නෙමෙයි තියෙන්නේ. එයාට ටිකක් ඊස්ටර්න් ටයිප් කටහඬක් තියෙන්නේ. එයා සංගීත එක සින්දුවක් කිව්වා ආසාවට. නමුත් එහෙම එයාට සංගීතයට එන්න ඕනේ ශේෂය එහෙම යාර කිසිම නැහැ. එයා හරිම සරලව ඉන්න කැමති කෙනෙක්. වැඩිය බිසි වෙන්න කැමති නැති. එයා තාත්තත් එක්ක වැඩ කටයුතු කරනවා. තාත්තගේ දේවල් කරනවා. ඉතින් ඒ කරන ගමන් එයාටත් බබෙක් ඉන්නවා. එයා හරිම සිම්පල්ව ඉන්නවා. ඉන්න. හරි. අම්මයි තාත්තයි කියන චරිත දෙක කියන්නේ අපිට පුංචි කාලේ මේ මුළු ජීවිත කාලෙම අමතක කරන්න බැරි දෙන්නේ. පුංචි කාලේ මේ දෙන්නගේ එක්ක තියෙන මතකයන් ගත්තම නදීනේ ඔට දුක හිතුණු දවසක් ගැන මතක් කරන්න පුළුවන්ද? දඬුවම් කළා දුක හිතිච්ච අවස්ථා තියෙනවා සෑහෙන. අම්මත් එක නම් තරහ වෙච්ච අවස්ථා තියෙනවා සෑහෙන. මොකද අම්මා නේ සැර අපේ ගෙදර. එතකොට අම්මත් එක තරහ වෙනවා. තාත තමයි තාත් අම්මා සැර වුණාම හොඳ චරිතය වෙන්නේ. එතකොට අම්මා එයා තමයි අපිව මේව කරන්නේ. දුක හිතිච්ච අවස්ථා තියෙනවා නැත්තේ නෑ. හැබැයි කිව්වහම එක පාට මතක් වෙන්නේ නැහැ. තිබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ජීවිතයේදී මට ලොකුම දුක හිතෙන අවස්ථාවක් තමයි මගේ ආච්චි නැතිවීම. අපේ අම්මගේ අම්මා. මොකද අම්මත් එක්ක මට ගොඩාක් සමීපෙන් හිටපු කෙනෙක් තමයි අම්මගේ අම්මා. ඇය එක පාටම නැති වුණේ. ඉතින් ඒක මට ගොඩක් දරා ගන්න බැරි වුණා. කෙනෙක්ගෙන් වෙන්වීම කියන එක මට දැනුනේ ජීවිතේ පළවෙනි සහ අවසාන. ඒක තමයි මට තාම දැනලා තියෙන එකම දේ. ඒක තමයි. අච්චම්ම මට ඒ වියෝව දරා ගන්න බැරි වුණා. මොකද ආච්චි මට ඒ තරම් ආදරය කරා. ඉතින් ඒ වගේ දුක දැනලා තිනවා සෑහෙන අවස්ථාවල නැත්නේ නෑ. දුක දැනෙන්නේ නැත්තම් අපි මිනිස්සු නෙවෙයි. අපි හැමෝටම මොනවා හරි එක පැත්තක් තියෙනවා. එහෙම ඉතින් අර කියන තරම් එක පාටක් මතක් වෙන්නේ නැහැ. මට දුක හිතෙනවා කොටිය වැඩි එක පාට. කොහොමටත් ඒක සිද්ධි වැඩි. සිද්ධි වැඩි. හරි අපි සතුරු දවසක් අහම පුංචි කාලේ එක්කෝ තෑග්ගක් ලැබුණ දවසක් හරි පන්දිනයක් හරි මොකක් හරි ඔයාගේ ජීවිතේ අපි කියන්නේ මාර ආසයි මම ඒ දවසට ගිහින් එන්න තියෙනවා නම් උනත් කැමතියි කියලා නේ. පොඩි කාලේ. ඔව් පොඩි කාලේ. පොඩි කාලේ සතුටු වෙච්ච දවසක්. චූටි කාලේ මට සතුටු චූටිම නෙවෙයි.
සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ යන කාලේ සතුරු වෙච්ච දවස තමයි මම බෑන්ඩ් ලීඩර් වෙච්ච දවස. ඒක සහ ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඒ කියන්නේ ඒක ජීවිතේ ලොකුම දෙයක් මොද අවුරුදු 7-8ක් සීනියර් බෑන්ඩ් එකේ ඉඳලා ලැබෙන තින් ලොකුම තැන ලැබීම හරිම ආසයි. ඊට පහු කාලීනව තරඟයේ ඉන්න අවස්ථාවේදී සතුටු වෙලා තිනවා සෑහෙන. ඒ කියන්නේ මට අන්තිම පහ වෙනකන් ඉන්න ලැබුණා. ඊට පස්සේ සතුටු වෙච්ච තින් අවස්ථා ගොඩක් තියෙනවා. හරි, එහෙනම් අපි ගොඩක් දේවල් නදිනිත් එක්ක කතා බහ කළා යගේ පුංචි කාලේ. ලස්සන මතකයන් එක්ක අපි හිටියා, ජීවත් වුණා මේ පැය පුරාවටම. ඉතින් ගන්න දෙයක් මම හිතන අනිවාර්යයෙන්ම තියෙන්නේ නැති නදිනිගේ පුංචි කාලෙන්, බාල කාලෙන්, මා බාල කාලේ වැඩසටහනව බහගෙන හිටියා නම්. නදිනි මොකද හිතන්නේ ආපස්සට ගිය එක ගැන, පුංචි කාලේ මතක් කරපු එක ගැන? හරිම සතුටුයි. හැබැයි මම පොඩි කාලේ ගොඩක් මහන්සිලා වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම පාසලේ වැඩ කටයුතු, ඉස්කෝලේ වැඩ කටයුතු. දැන් සමහර ළමයි දිහා බැලුවම, අදටත් අපි ඉස්කෝලේ ගියම පරණ ටීචර්ස්ලා හම්බුනාම කියන ඕගොල්ලෝ වගේ ළමයි නෑ දැන් කියලා. ඉතින් ඒක ඇහුවාම හරිම මේකයි, මොකද ඒ තරමට පාසලට කැප වෙච්ච සමහරට වෙන්නේ නැති. ජෙනරේෂන්ස් වෙනස් වෙනකොටත් එහෙම වෙනවා. ඒ වගේම අපි තාම ටීචර් කෙනෙක් දැක්කම වැඳලා ටක් ගාලා, ඒ කියන්නේ අපිට ඒ හැඟීම මාර වැඩිනේ. ඉතින් මං හිතනවා ඉතින් ඒ ලැබිච්ච පන්නරය පාසල තමයි මං හිතනවා මම මේ තැනට ගේන්න ලුකුම, ඒ කියන්නේ අපිව මෝල්ඩ් කරනවා කියන්නේ. අපි ඇචුව හැදුවේ පාසල තමයි. පාසල් පාසල අනිවාර්යෙන්ම. එහෙමනම් නදී අපි අද සමුගෙන යන්න හදන්නේ, යන්න කලින් මං කියනවා ඔයාගේ සියලු කටයුතු, සංගීත දිව්‍ය කටයුතු, පෞද්ගලික ජීවිතයේ කටයුතු, මේ සියල්ල සාර්ථක වෙන කියලා ගොඩක් ස්තුතියි අපේ වැඩසටහනට කාර්යබහුල වෙලාවක ආවට. මොකද පොඩ්ඩවත් දාලා මම ස්තුතියි. අද අද ටිකක් මට කාර්යබහුල දවසක්, මොකද අම්මනේ ඒක මට අද හොඳට දැනෙච්ච දවසක්. ඉතින් වැඩ කටයුතුත් එක්ක කොහොම හරි උනට ඉතින් මෙච්ච පොරොන්දුවට ඇවිල්ලා net එක්ක ඉතින් හැමදාමත් අපිට ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් අපිත් සපෝට් කරන්න ඕනේ. එහෙමනම් බොහොම ස්තුතියි, හැම දෙයක්ම සාර්ථක වෙන්න. බොහොම ස්තුතියි ඉන්වයිට් කරාට. අහන් හිටපු හැම දෙනාටමත්, ආදරය කරන හැම දෙනාටමත් බොහොම ස්තුතියි. අපිට දෙන්න සමුගෙන යන්න කාල වේලාව හරි නිසා අවස්ථාව. අපි ලබන සතියේ තවත් ලස්සන වැඩසටහනකින් මේ වගේ ඔබ මොන ගැහෙනේන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැමෝටම සුබ දවසක්. මම දුල්මිනි මහේෂි. මා බාල කාලේ